අපි අද සාකච්ඡා කරන්න අදහස් කළා ඔබත් සමග යම්කිසි ආකාරයක ගේයපද සාහිත්‍යයේ නව මාවතක් ඒ කියන්නේ මේ අර්ථමය වශයෙන් මදක් වෙනස් විකල්පීය තත්ත්වයක් පෙන්눔 කරන සොඳුරු ගීතයක් විශේෂයෙන්ම අපි දන්නවා ලංකාව බෞද්ධ රටක් මේ බිමෙහි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ හැටියට අපි සලකන්නේ දලදා හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ දේශනය තුල බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තුල කිසිදු කුල භේදයක් වාද භේදයක් පලාත් භේදයක් මේ කිසිවක් වලංගු නැහැ ඒ සියලු දේවල්ම බුදු සමය බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා නිර්ාර්ථක දේවල් ලෙස ඒත් අපිට පේනවා වර්තමාන සමාජයේ පවා බුදුහාමුදුරුවෝ වන්දනා කරන්නට දලදාහාමුදුරුවෝ වන්දනා කරන්නට ජයශ්‍රී මහාවෝහාමුදුරුවෝ වන්දනා කරන්නට යන තැනදීත් යම් ආකාරයක පන්ති ભેද කුල ભેද ප්‍රාදේශික ભેද විද්‍යමාන වීම මෙය බුදු සමයේ ලක්ෂණයක් නොවේ එය ක්‍රියාත්මක වන පරිසරය තුල පවත්නා වූ ප්‍රශ්නයක් හැටියට තමයි අපි දකින්නේ නමුත් ඒ මගින් සමහර වෙලාවට අපි දකිනවා ඒ අසාධාරණයට ලක්වන්නේ අවංක අහිංසක නියම බෞද්ධ ජනතාව මම මේ පූර්විකාව ඔබට ගෙනාවේ රත්නශ්‍රී විජේසිංහ රචනා කොට විතර රත්නායකගේ සංගීතයට ඔහු විසින්ම ගායනා කරන පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න කියන ගීතයට ප්‍රවේශයක් ලෙස මනෝජ් අපි මේ ගීතය ගැන සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර පළවෙනි කොටස ගායනා කරමු පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන් දලදා දකුණේ ඉඳලා ඉතාම ශ්‍රද්ධාවන්ත අපේ අහිංසක වන්දනා නඩයක් එහෙම නැත්නම් බැතිමත් පිරිසක් නාමලුත් අරගෙන දලදා වන්දනාව සඳහා කන්ද උඩ රටට සම්ප්‍රාප්ත වෙනවා කියන වචනේ ඔවුන්ට යොදන්නේ අපි නම් යොදනවා පැමිණෙනවා හැබැයි එහෙම එන මේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම බෞද්ධ බැතිමතුන්ට උඩුමාලට යන්න විදිහක් නැහැ. තහංචි දාලා. උන්ට වරප්‍රසාද නැහැ. ඒ උඩුමහලට යාමට දලදා හාමුදුරුවන්ගේ ආසන්නයට යාමට නම් රටේ නිල බලයක් තියෙන්න ඕන. සම්පූර්ණම සුදු ඇඳුම ඇඳගෙන එන්න ඕන සුදු ඇඳුම යන්නේ මම අදහස් කරන්නේ සිල් රෙද්ද නෙවෙයි ඇමති මන්ත්‍රීවරු අඳින ඇඳුම ඒත් එක්කම ඉහළ වාහන වලින් ප්‍රවේශ වෙන්න ඕන යම්කිසි රාජකීය බලයක් තියෙන්න ඕන හැබැයි ශ්‍රද්ධාව නැතුවට ප්‍රශ්නයක් නැහැ භක්තිය නැතුවට ප්‍රශ්නයක් නැහැ සමහර වෙලාවට බෞද්ධයෙක් නොවුනත් ඒත් ප්‍රශ්නයක් නැහැ ඔහු නිලලත් පුද්ගලයෙක් නම්
මෙන්න මේ විරසකය මේ විභේදනය මේ ඛේද වාචකය රත්නශ්‍රී විජේසිංහ පාදක කර ගන්නවා මේ ගීතේට සමහර වෙලාවට කාට හරි හිතෙන්න පුළුවන් මේ ගීතය ගීතෙන් කියවෙන්නේ සාමාන්‍ය පීඩිත පන්තියේ මිනිස්සු ගැන කියලා පීඩිත පන්තියේ මිනිස්සු තමයි ඒක අපි එකඟයි හැබැයි මේ පීඩිත පන්තියේ පිරිස පැමිණෙන්නේ දකුණේ ඉඳලා අපි කොහොමද එහෙම කියන්නේ පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න මේ නාමල් පූජා කිරීම කියන සංස්කෘතිය වැඩිපුරම තියෙන්නේ දකුණේ අපේ මහා ගත්කතුවර මාට වික්‍රමසිංහ ලියන ගම්පෙරළියේ මට මතකයි පරගොඩ විහාර වන්දනාවට යන්නේ නාමල් පූජා කරන්න බර කරත්තවල නැගිලා මේ නාමල් පූජා කිරීම සඳහා වෙනම පින්කමක් වගේ තිබුණා ඒ නිසා වුන් ඒ සඳහා ගමන් කළේ කරත්තවල නැගලා මෙන්න මේ සංස්කෘතික උරුමයෙන් අපිට පේන මේ ඉන්නේ පාත ඉඳලා ඒ නිසා පොඩි උඩ රටායක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ උඩ රට කෙසේ වෙතත් මේ මේ නිල බලයේ දරණායක ප්‍රශ්නයක් තියෙනවා පාත රට මිනිස්සුන්ව හැල්ලුවට ලක් කළා ඒ නිසා තමයි කියන්නේ මේ අහිංසක වැසියෝ අහිංසක බැතිමතුන් කියනවා බුදුහාමුදුරුවනේ දලදා හාමුදුරුවනේ අපි ආවේ පාත ඉඳලා අනේ අපට ඔබ වහන්සේ ගාවට එන්න දෙන්නේ නැහැ ඒ නිසා හරිම කම්පනීය සංවේදී ආයාචනාවක් කරනවා ඔබ වහන්සේ පාත මාලයට වඩින්න ඔබ හිතන්න කොච්චර සුන්දර අදහසක් වුණත් සුන්දර අදහසක් ලෙස කිව්වත් ඒ තුල තියෙන සංවේදී කාරණාව මේ නියම භක්තිවන්තයාට දලදා හාමුදුරුව ගාවට යano හැක නිසා ඔහුගේ බැතිය කතරම්ද කියනවා නම් ඔහු ආරාධනා කරනවා දලදා හාමුදුරුවන්ට පහත මාලයට එන්න මගේ අදහස දලදා හාමුදුරුවන්ට එන්න බෑ ඇයි දලදා හාමුදුරුවන්ටත් වැට බැඳලා තියෙන්නේ ඒ නිසා බලන් ගියාම සත්‍ය බෞද්ධයා සහ සත්‍ය බුදු සමය අතර ලොකු දැවැන්ත පරතරයක් නිර්මාණය කරලා තියෙනවා මේ සංස්කෘතිය තුල. එයි මවුන්ට එහෙම උනේ. ගේපද රචකයා ඊළඟ කොටසේදී තම නිර්මාණශීලීව ඒ කාරණාව මතු කරනවා. පත කලුණත් නැපේ කිලිකුණු නැති හිත බලන්න දලදා හාමුදුරනේ පාත මාලයට වඩින් මේ දකුණේ අහිංසක මිනිසුන්ගේ වෘත්ති හීල් හෙවණ ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ ගන්න. හැබැයි මෙය දකුණට පමණ සීමා කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. මෙතන හීල් හෙවණ ඉඳගෙන බෑ හේන් කුඹුරු කිව්වහම රජ රටටත් අයිති. එතකොට මේ අහිංසක මිනිසුන්ට උඩට එන්න දෙන්නේ නැහැ. හීල් හෙවණ ඉඳගෙන අපිට හේන් කුඹුරු කරන්න බෑ. ඇඟපත කළු වුණත් අපි. මොකද මෙයාලා ධනේශ්වර පන්තියේ ප්‍රෝටීන් බහුල ශරීර නෙවෙයි. ඉනිසා තමයි මොවුන්ට මේ එන්න දෙන්නේ නැත්තේ. ඒක මේ කිව්වේ ඇඟපත කළු වුණත් අපි ඔය ප්‍රෝටීන් බහුල ශරීර ඇඟ වටා සුදුරෙද්දක් ඔතාගෙන හිටියට හිත හරිම කළුයි. හැබැයි ප්‍රෝටීන් නැති අහිංසක ශරීරයක් දරාගත්ත මිනිස්සුන්ගේ හිත ලස්සනයි. ඒකයි මේ කියන්නේ කිලිකුණු නැති හිත බලන්න. කිලිකුණු කියලා කියන එකෙන් අදහස් කරන්නේ අපවිත්‍ර දේවල්. අපේ හිතේ ප්‍රශ්න නැහැ. අපේ හිතේ කුල ભેද නැහැ. අපේ හිතේ වෙන ගැටලු නැහැ අපේ හිත නරක නැහැ අපි ඇවිල්ලා ඉන්නේ දලදා හාමුදුරුවන්ගෙන් යමක් ලබා ගන්න නෙවෙයි අපි ඇවිල්ලා ඉන්නේ දලදා හාමුදුරුවෝ ඉස්සලා සාම්ප්‍රදායිකව දිවුරුම් දෙන්න නෙවෙයි අපි ඇවිල්ලා ඉන්නේ දලදා හාමුදුරුවෝ ඉස්සරහා අපි තීරණය කළොත් එහෙම කැමරා බියස වන්දනා කරලා ප්‍රකාශනකුත් කරන්න නෙවෙයි අපි ඇවිල්ලා ඉන්නේ ඇත්තටම දලදා හාමුදුරුවනේ ඔබ වහන්සේ වන්දනා කරන්න ඒ නිසා අපේ හිත පිරිසුදුයි හැබැයි ඇඟ නම් ලස්සන නෑ. ඇයි මේ ඇඟ ලස්සන නැති මිනිස්සුන්ට මේ දෙන වදය? ඔවුන් මේ නිරූපණය කරන්නේ අහිංසක මිනිසුන්ට මේ අති විශාල විශිෂ්ට පූජනීය ස්ථානවල ඉඩක් නැතිකම. මේ ඛේදවාචකය මේ පරතරය
මේ ගේපද රචකයා ඉතාම නිර්මාණාත්මක මතකන අතර ඒ නිසා මේ ගැමියෝ කෑගසා කියනවා දලදා හාමුදුරුවනේ පාතමාලයට වඩින් මා දකින්න වැදගත්ම සාධකයක් මනෝච් මේකේ තියෙන මේ පාත කියන පදේ දෙපාරක් පාත ඉඳන් අපි ආවේ එකතන පාතමාලයට වඩින්න නේ දැන් මේ පාත ඉඳන් කියන එකෙන් අපිට පැහැදිලි මොකද ඔය උඩ රට පිරිස පහතරට මිනිස්සුන්ව හැල්ලු කරන්න කිව්වේ පාත්‍යෝ කියලානේ අපේ මේ මේ ජන සමාජයේ වචනේ තියෙනවා පාත්‍යෝ කියලා. එතකොට මේ ඒ ඒ යාලට පොඩි පොඩි ඔව් අගෞරවයක් හැටියට තමයි මේක මේ මේ වචනේ භාවිත කරලා තියෙන්නේ. හැබැයි මෙතන පාතමාලේ කියලා කියන්නේ උන්වහන්සේටත් කියනවා පාතර වඩින්න. සමහර වෙලාවට දකුණට එන්න කියලා ආරාධනා කළා දන්නේ නැහැ. හැබැයි ඒ වුණත් අපිට වෙන්නේ පල්ලෙහා මාලේට වඩින්න කියන කතාව මේක අදහස. කියන්නේ අපිට ඔබ වහන්සේ ගාවට ඉන්න බැරි නිසා ඔබ වහන්සේ දැන් මේ 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 කතිකාව ඇතුලේ මිනිස්සු මම දකිනවා අපේ අර ප්‍රාදේශික වාදයේ ඉතාම ප්‍රබල විදිහට සැඟවිලා තියෙන බවක් මම හිතන්නේ ඒක සංගීතයෙන් උත්සමතු කරන්න උත්සාහ කරලා තියෙනවද ඔව් ඇත්තට මේක පේනවා දැන් මේ උඩපාත කියන එක දැන් අපි දලදා මාලිගාවට දලදාව පිළිබඳ කතා කරන නිසා දලදා මාලිගාවට ගියාමත් ඒක ඒ ලක්ෂණේ පේනවා දැන් පාතමාලේ ඉස්සරහා තමයි හේවිසි වාදනය කරන්නේ ඉහළමාලේ තමයි දල්දා වැඩ ඉන්නේ. දැන් මේක හරි ලස්සනට මේ තනු රචකයා පාවිච්චි කරන සංගීත නිර්මාණයේදී යටින් ඇහෙනවා හේවිසි හඬ ඉහළමාලේ සංකේතවත් කරන්න ගණ්ඨාර නාදය ඇහෙනවා. දල්දා හාමුදුරුවනේ කියන හැම තැනදීම ගණ්ඨාර නාදය ඇහෙනවා. මොකද හේවිසි මුරේ අවසන් වෙනවත් එක්කම තමයි ගණ්ඨාරේ නාද කරන්නේ මාලිගාවේදී. ඒ ලක්ෂණය පේනවා. ඒ වගේම තමයි මේ මිනිසුන්ගේ තියෙන බැගෑ පද්දව පාතමාලයට වඩින්න ඔබ බගෑපත්ව කියන්නේ අන්ට මේ ගීතයේ තියෙන තව ලක්ෂණයක් තමයි මේ ඉදිරිපත් කිරීම අර නඩේ ගුරෙක් සහ වන්දනාවේ ආපු පිරිස විදිහට ඉස්ලාම නඩේ ගුරා කියන පාතමා ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දලදා හාමුදුරනේ පාතමාලයට වඩින්න ඊට පස්සේ අර පිරිස එක්ව ගායනා කරනවා ඒ වගේ මේක මේකේ තියෙන මේ සාර්වත්‍රික බව පෙන්වන්න අර බටහිර සංගීතයේ එන මේ ස්වර ගැළපීම් හාමනී කියලා කියනවා අපි ඒවා පාවිච්චි කරනවා ඒ වගේම ප්‍රතිසන්ධ්වනි කවුන්ටර් පොයින්ට් කියලා කියනවා ඒ න්‍යායාත්මක භාවිතයන් ගීතයේ තුල ඉතාම මනාවට පාවිච්චි කරලා තියෙනවා වික්ටර් රත්නායකයන්. ඒ කියන්නේ ඔබ අදහස් කරන්නේ එකෙන් මේ වික්ටර් රත්නායක ඉතාම නිර්මාණාත්මකව රත්නශ්‍රී විජේසිංහගේ අර්ථය මතු කිරීම සඳහා නාදමාලාව සකස් කරලා තියෙනවා කියන එක. දැන් අපිට පේනවා අපේ ගේයකාව රචකයා ඉතිරිපාද දෙකේදී ඉතාම සංවේදී කාරණාවක් කියන්නේ. මම හිතන්නේ අපි ඒක අහලා ඊළඟ ਵਿਚාරයට එමු. මුදු ගියා ලෙලි තැලුවා පිළි ගඳින් බෑමි දෙන්න ඒත් අපේ මල් සුවඳයි එපා බාර නොගෙන දලදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්න දැන් මේ මම මතක් කරපු කාරණාව අර දකුණේ පිරිසක් කියන එක දැන් මේ මූදු ගියා ලෙලි තැලුවා පිළිගත් මේ සියලු වෘතීන් මට මතකයි ගම්පිරලී තියෙනවා ගම්බර්ලී නවකතාවෙත් වික්‍රමසිංහන් මේක නිර්මාණය කළා පෙන්නන මේ මූදු යෑම පොල්ලෙලි තැලීම කියන මේ වෘතීන් මේ මේකේ අදහස ඒවා අනිත් ප්‍රදේශවල නැහැ කියන කාරණාව නොවේ නමුත් ඒවා සාම්ප්‍රදායිකව දකුණේ තිබුණ එක තමයි මේකේ පිළිගඳින් බෑ මිදෙන්න අපේ ශරීරයේ පොඩි අර දාඩිය ගඳක් තියෙන්න පුළුවන් පිළිගඳක් තියෙන්න පුළුවන් ඒත් අපේ මල් සුවඳයි අනික තමයි වැදගත් වැදගත් වෙන්නේ හිත පිරිසුදු කර ගැනීම මිස් විනා ගත පිරිසිදු වීමනේ හුඟක් ගත පිරිසිදු බහුතරයකගේ හිත අපිරිසිදුයි ඒත් එක්කම දැන් අර ඒත් අපේ මල් සුවඳයි ඇඟපත කළු වුණත් අපි කියන්නේ හරිම ඉහළ ස්වරයකින් ගායනා කරන්න ආ ඒක එකකින් කියවෙනවා අර මේ මේ ඔවුන්ගේ තියෙනා වූ ආධ්‍යාත්මික අර වේගය ආවේගය ඒත් අපේ මල් සුවඳයි එපා බාර නොගෙන ඉන්න මම කොච්චර ලස්සනද කියන එක මේක බාර ගන්න නැතුව ඉන්න එපා ඒ නිසා තමයි කියන්නේ හැබැයි දැන් මේ බාර නොගෙන ඉන්න කියලා කියන්නේ දලදා හාමුදුරන්ට වුණාට දලදා හාමුදුරුව මේකට සම්බන්ධයක් නැහැ බාර ගන්න වෙන කණ්ඩායමක් නේද බාර ගන්න ඒ කණ්ඩායම තමයි කියන්නේ නමුත් මොවුන්ට ඒ කණ්ඩායමටවත් ආමන්ත්‍රණය කරන්න හැකියාවක් නැහැ ඒ තරම් උන් අසරණයි ඒ නිසා උන් දලදා හාමුදුරන්ට කියනවා දලදා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න ඒ නිසා මා දකින්න විදිහට මේ ගීතය
अपे समाजे इवत्वियुतु प्रतिक्षेपवियुतु यमनत्तां निलीनवयायुतु अपि अयिन् कलयुतु कारणावक् पिलिबंद अति रमणीय स्वरयेन गायना करन अवस्थाव एत् एक्कमट हितेनवा मे गीतय तुल अपे गेयपद रचकया अतिशय रमणीय लेस मे विभेदनय कलात्मकव प्रतीयमान करन एमनत्ता निर्माणशीलीव इस्मतु करला पेन्ननवा ये पदमालाव तुल मनोज मतुकला वगेम मे संगीते तुल सह विट्रनायगे गायने तुल मे ये सियलु भावयान प्रतीयमान किरीमट निर्माण करवान समत्वेनवा इनस अपि दकिनवा पात इंदं अपि आवे किन गीते सबे बैतिमतुन असाधारण लक्व नुसुदुस्सन हिसवसवन समाजेक सत्य पासेकटवी सत्य संगविला असत्य मतुवन समाजेक हबे भक्तिवंते आगे इरनामे खेदवाचके प्रतीयमान करन सुंदुरु गीतया मनोज अपि संपूर्णम गीते असम इंदन अभी आवे नामल पूजा करन कलदा मुदुरने पात माल तुम्हारे पात इंदन अभी आवे Bye.
පලදා අමුදුරුවනේ පාතමාලයට වඩින් පාත ඉඳන් අපි ආවේ නාමයි පූජා කරන් ගලදා ලදා